අපිට හයිට් එන්න කිව්වා නේද? පොලිස් අධිකාරියට මාටයි අපිටයි හයිට් එන්න කිව්වා. පොඩ්ඩක් කතා කරලා බලන්න. පොඩ්ඩක් කියලා බලන්න. ඔව් එතකොට වටන නෑ මම ගිහලා බලන්න. දැන් අරකු ඇතුළ ඉන්න එකත් දැන් මේ හැමදාම හැංගිලානේ රතරහා මුදුරෝ දැන් රතර මහලේකම් මහමුදුරුවොත් නැහැ රතරහා මුදුරුවොත් නැහැ මොකද්ද මේ වෙන්නේ මෙහෙම ඇවිත් රතනහාමුදුරන්ට බයක් ඇති මොකක් කරේ මොකද මේ රතනහාමුදුරු කියන්නේ මේ රටේ කීර්තිමත් දේශපාලනයක් කරපු වටිනා ස්වාමීන් වහන්සේ නම ඉතින් මේ විදිහට හැසිරෙන ඇයි කියන එක අපිට පැහැදිලි නැහැ මොකද උන්වහන්සේ මම ගිය 16 වෙනිදා ඉඳලා චෝදනා කරනවා මේ වේදිරික මහමුදුරුව පැහැරගත්තේ රතනහාමුදුරු කියලා එතකොට උන්වහන්සේට වගකීමක් නැද්ද මේ මේ සම්බන්ධව තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න? නිහඬව හැංගිලා ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ. අනික මේ උන්වහන්සේ මාධ්‍යයටවත් වෙන කාටවත් බය වෙන්න අවශ්‍යතාවය නැහැ. උන්වහන්සේ කොටි ත්‍රස්තවාදීන්ෙක් මේ සටන් කරපු ඒ සඳහා මතවාදීව අරගල කරපු මේ නායකයෙක්. ඉතින් එහෙම ස්වාමීන් වහන්සේ මේ වගේ පොඩි ප්‍රශ්නයකට හැංගෙන්න අවශ්‍ය නැහැනේ. උන්වහන්සේට තියෙන උන්වහන්සේ වේදිරික විමලති සාමතුරු හංගගෙන ඉන්නවා නම් උන්වහන්සේව ලබා දෙන එක අපිට මේ එහෙම නැත්නම් තමන් ගාව නැහැ කියලා කියන එක ප්‍රසිද්ධියි. තමන් තමන්ගේ ඒ සම්බන්ධ කිසි වගකීමක් නැහැ කියලා කියන එක. ඒ දෙකම කියන්නේ නැතුව නචසෝ නචාඤ්ඤෝ වගේ ඔහුත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි කිව්වා වගේ මේ වගේ උත්තර තමයි දෙන්නේ. මම ගත්තා කියලා කියන්නේ නැහැ, ගත්තේ නැහැ කියලා කියන්නේ නැහැ. දැන් පැහැදිලිවම අපිට ඔප්පු වෙලා තියෙනවා උන්වහන්සේගේ ගෝලබාලාදී දුරබැහැර ප්‍රදේශයක රඳවාගෙන ඉන්න බවට අපිට තොරතුරු තියෙනවා. මුලිනුතුනේ මේ රතන ස්වාමීන් වහන්සේ එන්නේ කියලා මාලේක මහමුදුරුවෝ එන්නේ කියලා මාලේක මහමුදුරුවන්ට එන්නේ කියලා එකයි යන්න තමයි එකන් ගියේ. එතෙන්දී පැහැරගත්තේ ඒ අවස්ථාවේදීනේ. අතන මෙහෙමයි දැන් අපි මේ පෙනී සිටින වෙන දෙයකට නෙමෙයි 67 ලක්ෂයක් ජනතාවගේ අයිතිවාසිකම තමයි 67000ක්. 67000ක් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අයිතිවාසිකම තමයි මේ മന്ത്രി ධූරේ. ඒතර ඒක ආරක්ෂා කරන්න අපි පෙනී සිටින්නේ. එතෙන්දී ඇති වෙන ඕනම තත්යකට මුහුණ දෙන්න අපි සූදානම් මේක ජනතාව බලාගනින්. හරි. ඔමසර පොලිසියත් එක්කම ගියා නම් හොඳ නැද්ද හම්බුනේ මං කියන්නේ නැහැ මේකලා තියන්නේ අද දවස් අපේ අවසාන දවස රතනහාමුදුරන්ටත් මැතිගන්න කොමිසමටත් අපි ලබා දෙන්න අපි හෙට වෙනකොට මැතිගන්න කොමිසමට විරුද්ධවත් රතනහාමුදුරන් ක්‍රියාකාරීත්වයට විරුද්ධවත් අපි මහ ජනතාවට දැනුවත් කිරීම සහ මාධ්‍ය දැනුවත් කිරීම හෙට ප්‍රබල ලෙස කරනවා මේ කතාවේ තියෙන අගමුල අපි ඔක්කොම හෙට එළිදරව් කරනවා විශේෂයෙන්ම හෙට ජනතාවට හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා මොකද පැහැදිලිව නීතිපතිවරයා උපදෙස් දීලා තියෙද්දී පක්ෂයේ ලේකම්වරයා වශයෙන් සලකන කෙනාගේ යෝජනාව ක්‍රියාත්මක කරන්න කියලා. උන්වහන්සේට එතුමාට තියෙන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට තියෙන්නේ මේක ගැසට් කරන්න. ඒතර ගැසට් කරන්නේ නැත්නම් විවිධ දේශපාලන බලපෑම් මත කියන එක අපි දැන් හඳුනගෙන තියෙනවා. අපි ඒක හෙළිදරව් කරනවා. එහෙම නැත්නම් මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට වෙනවා මේක ගැසට් කරන්න. එතකොට එතෙන්දී ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒක පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට බෑ පක්ෂවල තියෙන අභ්‍යන්තර ප්‍රශ්න පිළිබඳව පේන බලබල අතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන අනුව එතුමාට බලයක් නැහැ මේ മന്ത്രി ධූරයේ ගැසට් නොකර ඉන්න. අපි ඒ සම්බන්ධයෙන් හෙට දවසේදී ජනතාව එක්කත් නීතියත් එක්ක අධිකරණයකත් අපි ඒ ගණදුනුව විසඳ ගන්න ක්‍රියාමාර්ග හෙට දිනේ ගන්නවා. මෙන්න නැතිවෝ කියන්නේ දැන් මෙච්චර මේ සාක්ෂි දීලා ඔබවහන්සේලාත් ගිහලා පොලිසියෝල ගිහිල්ලා කියනවා. නමුත් තාම එහාට මෙහාට පොලිසිය යනවා විතරයි වගේ නේ. පොලිසියේ පොලිසිය නීත්‍යානුකූල යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් තියෙනවා. නමුත් මම දන්නා තරමින් මගේ චෝදනාව බරපතල චෝදනාවක්. මොකද පැහැර ගැනීම කියන චෝදනාව දණ්ඩ නීති සංග්‍රහයේ 336 වගන්තිය යටතේ තමයි මේ බරපතල වරදක් ගණයට ගෙනෙන්නේ. ඒ චෝදනාව අනුව අනිවාර්යයෙන්ම වරෙන්තුවක් නොමැතිව රතනහාමුදුරු අත්අඩංගුවට ගත හැකි. මම අහන්නේ මේ අපේ පොලිසියෙන් ඇයි ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? දැන් මේ රතනහාමුදුරු දුරගතණයට සම්බන්ධ වෙනවද? රත්නාන්දුරු මගේ දුරගතණන් සම්බන්ධ වෙන්නේ නැහැ. අපේ ලේකම් කොඩිතුවක්කු මහත්මයාගේ දුරගතණයට තමයි සම්බන්ධ වෙන්නේ.
अंतिम प्रमाद हतट उन्वे संबंध दिनाटिकेन उन्वे हरी तेन की हतट मुन गहन की।